ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වෙද්දී අලුත් විදිහට ගොඩනගෙන විදිහක් තමයි අපිට දකින්න තියෙන්නේ. අලුත් ක්‍රීඩකයෝ ගණනාවක් කණ්ඩායමට ඇවිත් තියෙන විදිහත් අපිට දකින්න පුළුවන්. මේ අලුත් ක්‍රීඩකයෝ පීඩනයට පත් කරන්නේ නැතුව ලොකු ගමනක් අරගෙන යන එක තමයි ලොකුම අභියෝගය වෙන්නේ. අපි ඉස්සරහට යන එංගලන්ත ක්‍රමයේ, ඉන්දියා ක්‍රමයේ, ඕස්ට්‍රේලියා ක්‍රමයේ යොදා ගන්නවද නැත්නම් බංග්ලාදේශ ක්‍රමයේ හරි සිම්බාබ්වේ ක්‍රමයේ හරි අපි යොදා ගන්නවද කියලා තීරණය කරන්න වෙනවා. ඉන්දියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් දැන් ඉස්සරහට යන්නේ එයාලගෙන් පුහුණුකරුවෝ එක්ක. පුහුණුකරුවොත් ක්‍රීඩකිනුත් එක්ක ලොකු බැඳීමක් තියෙන විදිහට තරුණ ක්‍රීඩකයන්ගේ ඉඳන් ජාතික කණ්ඩායමට එනකන් ක්‍රීඩකයෝ ගැන ලොකු අවධානයකින් තමයි ඒ රටවල ඉන්නේ. ගොඩක් වෙලාවට ඒ රටවල් වල තියෙන තරංකාරී බවෙන් වැඩි තරගාවලි වලදී දේශීය පුහුණුකරුවන් එක්ක ඒ රටවල් නවක ක්‍රීඩකයෝ ඇති කරගන්න අවබෝධයක තමයි ඔවුන් ඉස්සරහට යන්නේ. හැබැයි බංග්ලාදේශ, සිම්බාබ්වේ වගේ රටවල් ගොඩක් වෙලාවට විදේශ පුහුණුකරුවෝ ගැන තමයි වැඩි විශ්වාසයක් තියාගෙන ඉන්නේ. එහෙම වෙන හේතුව ඔවුන් සතු හොඳ පුහුණුකරුවෝ නොමැති වීමක් වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ විදිහට සිම්බාබ්වේ, බංග්ලාදේශ කරන විදිහට කරන්න ඕනේ නැහැ. අපි රටේ ඉන්නවා විදේශ රටවල ප්‍රධාන පුහුණුකරුවෝ විදිහට කටයුතු කළ අය. ඒ වගේම IPL කණ්ඩායම් වල පුහුණු කළ අය අපි ළඟ ඉන්නවා. ඉතින් අපිට හොඳම ක්‍රමය තමයි අපේ අය එක්ක ඉස්සරහට යන එක. ඒක තරුණ ක්‍රීඩකයන්ට ලොකු වාසියක් වෙයි. මොකද විදේශ පුහුණුකරුවන්ට අපේ ක්‍රීඩකයෝ ගැන ලොකු අවබෝධයක් නැහැ වගේම සංනිවේදනයේ ගැටලුත් තියෙනවා. මොකද හැම ක්‍රීඩකයාටම එක විදිහට ඉංග්‍රීසි බැරි නිසා පුහුණුකරුවෝ දෙන දේ ඒ විදිහටම අපේ අය ගන්නවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඔය ගැන හරි අපූරු කතාවක් දිලන් තුසාර මේ ළඟදි දවසක් කියලා තිබුණා. ඔහු සෙල්ලම් කරන කාලේ සිද්ධියක් තමයි තුෂාර මතක් කරලා තිබුණේ. මේ සිද්ධිය වෙන්නේ නවසිලන්ත කණ්ඩායමේක තරගයක් දවසේ. ඉතින් අපේ පුහුණුකරු විදියට හිටපු ට්‍රෙවර් බෙලිස් කණ්ඩායම කැඳවලා එදා මොනවද කරන්න ඕන කියන දේ අපිට කියනවා. එයා එක ලොකු උනන්දුවකින් වැඩි ඇඟට අරගෙන කියන්නේ. මායි අජන්තයි ඉස්සරහට වෙලා අහගෙන ඉන්නවා. අපි දෙන්න දිහා බල බල නවසිලන්ත ක්‍රීඩකයෝ අසන්න කරන්න ඕන දේවල් බෙලිස් කියනවා. අපි දෙන්නත් ඉතින් හොඳට තේරෙනවා වගේ ඔලුව වනවන අහගෙන ඉන්නවා. මොකද එයා කියන විදියට අපි තේරෙන්නේ නෑ වගේ පෙන්නුවොත් එයාගේ තියෙන මොරල් එක නැති प्रश्न ක්‍රිකට් අලුතෙන්ම ගොඩනගන්න වෙලා තියෙන වටපිටාවක අපේ ක්‍රිකට් වලට ආදරය කරන අපේ අය අරගෙන විදේශ පුහුණුකරුවන්ට දෙන වටිනාකම වුන්ටත් දීලා ඉස්සරහට යන සැලසුමක් හදන්න පුළුවන් නම් ගොඩක් වැදගත් වෙයි නේද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් වීඩියෝ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තේ ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.